Apple ලගේ අලුත්ම device එක Apple AirTag සහ Apple April launch event එකේදී release වුණු අලුත්ම device ගැන අපි කතා කරමු. Apple ලගේ අලුත්ම device එක වෙන Apple AirTag කියන්නේ මොකක් කර දෙයක් උගලන්ට නැතුණා නම් නැති වෙන්න ඉඩ තියෙන දෙයකට ඒක track කරපුවාම එක නැතුණා ලාක ට්‍රැක් කරලා ඩිවයිස් එක වාගෙනම හැකියාව. ඉතින් මේට පෙර Samsung විසින් Smart Tag කියලා මේ වගේ ඩිවයිස් එකක් හඳුන්වලා දීලා තිබ්බා. ඉතින් Apple Tag එක ඊට වඩා වෙනස් කියලා ඔයගොල්ලන්ට මම අනුකූලයෙන් කියන්න හැකියාව නැහැ. ඉතින් මේ Apple Air Tag කියන එක $29 ඉඳන් තමයි start වෙන්නේ සහ මේ වගේ pack හතරක් $99 කට ඔයගොල්ලන්ට ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේක ආසනාවකට වගේ මේ Apple Air Tag එක iPhone 6s කියන ෆෝන් එකේ උඩට තමයි සපෝට් කරන්නේ සහ මේක iOS ඩිවයිස් වලට පමණයි සපෝට් කරන්නේ. ඉතින් මේ එයා ටැග් එකේ තව අපි දැන් කතා කරාට පස්සේ ඉතින් මේ එයා ටැග් එක තනිකරම වැඩ කරන්නේ Bluetooth තාක්ෂණය ඔස්සේ. ඉතින් මේ එයා ටැග් එකේ Bluetooth තාක්ෂණය ගැන කතා කරපුවා පස්සේ උගල දන්නා Bluetooth තාක්ෂණය හිමි වෙන්නේ මීටර් 100ක් ඇතුළත තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ එයා ටැග් එක මීටර් 100ක් ඇතුළත තියෙද්දි ඔයගලන්ට iPhone එකෙන් උගලගේ ෆෝන් එකේ මේ ටැග් එක ෆයින් මයි ඇප් එක හරහා ට්‍රැක් කරලා වාගේම හැකියාව තියෙනවා සහ මේකට උගලන්න පුළුවන් මේකට සවුන්ඩ් එකක් රින්ගින් ටෝන් එකක් වගේ එකක් දාලා මේ සවුන්ඩ් එකත් තමයි යන්නේ තියෙනවා මේකට බිල්ඩ් ඉන් ස්පීකර් එකක් මේකට හිමි වෙනවා. ඉතින් මේක මීටර් 100කට ඈත තැනක ගොඩක් ඈත කිලෝමීටර් 10ක් 15ක් 100ක් වුණත් ඈත තැනක තියද්දී ඔයගොල්ලන්ට නොටිෆිකේෂන් එකක් යන විදිහට තියෙන්නේ තාක්ෂණය ගැන කතා කරොත් මේ Apple Tag එක අනිවාර්යෙන් Bluetooth වලට කනෙක්ෂන් වෙනවා. ඉතින් මේ ඔබල දන්න ඇති Apple iPhones වලට තමයි මේක කනෙක්ට් වෙලා ඉන්නේ. ඉතින් මේ වෙන තැනකට තිබ්බට පස්සේ ඔයගොල්ලන් නැති වෙන තැනට වෙන කාගේරේ Apple ෆෝන් එක ලඟින් ස්ට්‍රේන්ජ් එකකෙනෙක් Apple ෆෝන් එක ලඟින් ගියාට පස්සේ මේ Apple ෆෝන් එකට ඒ Bluetooth තරහ කනෙක්ට් වෙලා Apple ෆෝන් එකේ ඒ ෆෝන් එක හරහා තමයි ඔයගොල්ලන් ෆෝන් එකේ නොටිෆිකේෂන් එක එන්නේ. ඉතින් මේ ෆෝන් එකට ඒ ෆෝන් එකට හරහා Bluetooth තාක්ෂණය ගියා කියලා මේකේ බැටරි කෝස්ට් එකක්වත් ප්‍රයිවසි එක ආරක්ෂා වීමක් සහ මොනවා මිසක් මේ ප්‍රයිවසි එක කිලින්ම අන්ක්‍රිප්ටඩ් වීමක් මෙතන සිදුවන්නේ නැහැ. ඉතින් මේක තව කතා කරාට පස්සේ මේක ඊටත් වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. ඕගොල්ලෝ දන්නේ නැති Google Map Google Map එකේ තියෙන navigation කියලා පහසුකම්. ඉතින් navigation කියන පහසුකමට වඩා මේකේ Apple AirTag එකේ iPhones 11 එකට වඩා උඩ ඩිවයිස් වලට කියන iPhone 12 Pro 12 Pro Max වගේ ඩිවයිස් වලට මේගොල්ලෝ මීටර 100ක් ඇතුළත තියෙන ඒවට අලුත්ම ක්‍රමයක් හදලා තියෙනවා. සහ මේකට වෙන ඕගොල්ලෝ ඉන්න තත්ත්වය අනුව ප්ලෝ එක වැරදි නම් ඒ ප්ලෝ එක පෙන්වන්න මේකට හැකියාව තියෙනවා මේ ඩිවයිස් එකට. ඉතින් මේ ඩිවයිස් එක වැඩ කරාට පස්සේ මේක iCode එකක් තරහා තමයි මේක එයා ටැග් එක හිමි වෙන්නේ කියලා මම ගොන් කලින් සපෝට් කිව්වා. ඉතින් මේක ප්‍රයිවසි එක තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ප්‍රයිවසි එක කිසිම විටක කාටවත් මේකට හිමි වෙන්නේ නැහැ. මේකේ කනෙක්ෂන් එක ගත්තට පස්සේ ඕගොල්ලෝ දන්නට Apple AirPods වගේ කනෙක්ට් කරද්දී Apple device එක ගාවින් තියන්න විතරයි ඕනේ. ඒ ටැග් එක තියෙනවා නේද කියලා අහලා ඔයගොල්ලන් කනෙක්ට් කරගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් මේක බැටරිය ගත්තට පස්සේ මේක බැටරිය අවුරුද්දක් විතර තියෙනවා කියලා තමයි Apple සමාගම පවසන්නේ. සහ මෙය රිමූවබල් බැටරියක් වන අතර සහ මේකට වෝටර් රෙසිස්ටන්ට් පසුකමක් තියෙන සහ 1 මීටරයක් බිමට වෝටර් වැදුනාට පස්සේ ඔයගොල්ලන්ට වෝටර් ඒකට වඩනවා කියලා බය වෙන්න කිසිම හැකියාවක් නැහැ. ඉතින් සහ මේක බය කිරීමේදී ඔයගොල්ලන්ට ඉමෝජි සහ උගලන්ට ඕන එකක් දාලා print out විදිහට ඒ වගේ versions ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේක ගොඩක් colors වලට තමයි ගොඩක් colors වලට මේක හිමි වෙනවා සහ අපිට ඕන color එක තෝරගැනීම හැකියාව සහ මේ AirTag එක රඳව ගන්න AirTag Hermes කියලා තවත් පොඩි leather වලින් හදපු පොඩි chip එකක් වගේ එකක් Apple ලා release කරලා දිනවා. ඒකක් නම් ඉතින් ගොඩක් ගණන් වෙනවා $350 $300 $450 වැනි ගොඩක් ගණන් වලට මේක release වෙනවා. ඉතින් මේ AirTag එකේ සයිස් එක ඉතින් ඉතාම පොඩි ඔයගොල්ලෝ කිව්වා වගේ එක දිග ගත්තට පාළල ගත්තට පස්සේ අඟල 1.26 කියන්නේ මිලිමීටර් 31.9 තමයි දිග සහ වේ බර තියෙන. ඉතින් බර ගත්තට පස්සේ ග්‍රෑම් 11ක් පමණ විතරයි තියෙන්නේ. සා මම ඔයගොල්ලන් කලින් කිව්වා වගේ මේකට IP67 වෝටර් රෙසිස්ටන්ට් පහසුකමක් තියෙනවා. මම කලින් කිව්වා වගේ මේක NFC ටයිප් ෆලෝ ස්මූත් කියන එක Android ෆෝන් සරහා ඔයගොල්ලන් කිව්වා වගේ Bluetooth එක හරහා කනෙක්ට් කිරීම හැකියාව තියෙනවා සහ Bluetooth එකේ පෑන්ඩින් සමාන කියලා තියෙනවා. ඉතින් මේකට බිල්ඩ් ඉන් ස්පීකර් එකත් ඕගලන්ට තියෙනවා කියලා මම කිව්වත් නෑදී. ඉතින් මේකේ voice over, invert colors, large text වගේ ගොඩක් යා මේ display එක ලබා ගන්නවා. ඉතින් output එක ලබා ගැනීම හැකියාව තියෙනවා.
ඉතින් ඔයගොල්ලෝ මේ සිස්ටම් රෙකමෙන්ඩ්ස් දෙය අනාන මේක පාවිච්චි කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම Apple ID එකක් ඔයගොල්ලන් හිමි වෙන්න ඕන සහ iPhone සහ iPod එක ටච් මෝඩල් විත් iOS iOS 14.5කට වඩා ඒක හරි ඒකට ලේට් එකක් සහ iPad මෝඩල් විත් iPad OS 14.5 එකකට වඩා ලේට් තියෙනවා. ඉතින් මේ බොක්ස් එක ගත්තට පස්සේ එයා ටැග් විත් CR 2032.7 බැටරි ඉන්ස්ටෝලර් සමගින් ડોකියුමෙන්ෂන් එකක් තමයි ඔයගොල්ලන්ට හිමි වෙන්නේ. ඉතින් අපි AirTag ගැන කතා කරා සමගින් අප්‍රේල් එකේදී දෙස්තුන වෙනත්න device ගැන අපි දැන් කතා කරමු. ඉතින් මේකේ ප්‍රධානක විදියට ගන්න පුළුවන් හැකියාව දින Apple Purple iPhone 12 එක ගැන. ඉතින් ඔකල දන්නවා iPhone ලගේ ඉතින් purple කියන කලර් එකේ ඉච්චර ප්‍රසිද්ධ නැහැ, ප්‍රසිද්ධ වලට ගසන්නේ නැහැ. Black green වගේ colors තමයි මෙගොල්ලන් ගන්න තියෙන්නේ. iPhone මේ series එකේදී iPhone 12 එක A40 Bionic සහ 5G එක iPhone 12 mini එක සහ iPhone 12 Pro එක pink color එකෙන් release කරනවා කියලා තියෙනවා. ඉතින් ඊළඟට ගත්තට පස්සේ මේගොල්ලෝ අලුත්ම release කරා iMac එකක්. ඉතින් මේක ඩොලර් 1300ක් වෙන මුදලකට තමයි හිමි වෙන්නේ. සහ මේකේ ගොඩක් ගන්න පුළුවන් කියලා දිනා Apple M1 chip එක සමගින් i5 i7 processor එකක් සමගින් බැටරිය 20 සහ TB 2ක storage එකක් ගොඩක් ඒවා touch ID සහ Apple ID වගේ accessories එක ගොඩක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් අලුතින් මේ launch event එකේදී තව device එකක් විදිහට අපි ගන්න පුළුවන් iPad Pro Apple ලගේ latest M1 faster chip එක සමගින් තමයි මේ tablet එක release වෙන්නේ. සමගි බිග් අප 5G සුපර් ෆාස්ට් ඩෙලිවරි ස්පීඩ් සමගි M1 HDR 5G තාක්ෂණික දීදී වෙනවා. මේ device කියන ඔයගලන් තව දැනගන්න තිබ්බට මේක 8 core GPU 8 core CPU සහ ගොඩක් ඉතින් ඔයගල දන්න ඇති iPhone iPad එකක් කියවත් ඉතින් මේක ගොඩක් price එක range එක ගොඩක් වැඩි වෙනවා සමග අංක 12.9 එක display උත් මේකට හිමි වෙනවා. ඉතින් ඔයගල දන්න ඇති iPad Pro වගේ iPad device ඉතාමත් මිලියන් අධික වුණාට ඒවල කාර්යභාරය සහ වැඩි ඉතින් ගොඩක් ඉදී. ඉතින් මේ වීඩියෝත් එක්ක එකුණාට ගොඩක් ස්තුතියි. ඉතින් මා subscribe කරලා ඉන්න ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ වීඩියෝස් හැමදාම කරලා මාව ඉදිරියට ගන්න හැකියාව දිනාට තියන හැකියාව දිනා. ඉතින් මේ වගේ මොකක් හරි ටෙක්නිකල් අප්ඩේට් එකක් වුණාම වගේ එකකට මම අනිවාර්යයෙන්ම වීඩියෝස් එක රිලීස් කරනවා. ඉතින් මේ වීඩියෝත් එක්ක එකුණාට ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. අපි ඊළඟ මේ වගේ latest ටෙක්නොලොජි වීඩියෝකින් හමු වෙමු.